දූෂණය වංචාව නාස්තියක්ක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන. ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෂෙ. අප මේදිනවල ලියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. ටෙලිවැැකිවලින් ගත්තොත් දෙසිිය විසි හයවෙනි ටෙලිවැකිය තමයි අද මේ ලියන්නේෙ ආණඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීම අපේ පරම වගකීමක් ලෙස සල කළයි ලියන්නේ. රටේ උත්තරීතර නීතිය අඩු පාඩු ඇක්නම් ඒය පෙන්වාදීම සැමගේ වගකීමක් යුතුකමක්. ඒ වෙනස්කිරීම නිවැරදිකිරීම සඳහා සටන්කිරීම සමාජ වගකීමක්. දැන් ඔබ දන්නවා රටේ උත්තරීත නීතිය ආණ්ුක්‍රම ව්‍යස්ථාව. එ බව අප ඊයේ ටෙලිවවැකෙනුත් මතක් කලා. ඇත්තටම මේ අපේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා නේද. ඔ එක්දහස්නවසය හැත්ත අටේ දි තමයි මේ රටේ උත්තර ඉතර නීතියහෙවාත් ඔය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වල දු නේද. එක්දහසමසය හැත්ත අටේඉදලා අද්දට වසර හතලිස් හතරයි. අවුරුදු හතලිස් හතරක් තුළ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශංශෝධන විසිිද් දෙකක් හඳුන්නලදීලා තියෙනවා. ඒ විසි දෙක දැන් විසි එක කියලන අපි කියන්නේ සංශෝධන විසි එකක්හඳුනලදිලා තියෙනවනේද මේ විශ්මය ජනක වන්නේ ඇයි දන්නවද ඒ අපි පහදගමු අවුරුදු හතලිස් හතරක් තුළ සංශෝධන විසි එකයි ඇයි ඒක එතරම් විශ්මය ජනක වන්නේ හොඳයි ඉස්සල්ලාම බලමු මේ ලෝකයේ ව්‍යවස්ථා වර්ග දෙකක්ති වෙන එකක් තමයි නම්ය නම් මේ කියලා කියන්නේ ෆලෙක්සිබල් ව්‍යවස්ථා නම්ය විවස්ථා අනික අනම් මේ ඔය අනම් මේ කියේලා කියන්නේ ඉන්ෆලෙක්ෂිබල් ව්‍යවස්ථා දෙකැනෙ අනම් මේ ව්‍යවස්ථා තැන් මේ අපේ ව්‍යවස්ථාව වැටෙන්නේ අනම් මේ ඒක කියන්නේ ඉන්ෆලෙක්සිිබල් කියන ගනයට ඒ අඇයි දන්නවාද අපේ ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව අසූ දෙක සහ අස්සූ තුන වගන්තිබල මෙන්න මෙහෙම තියෙනවා. වි්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආවේ නැති මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව තුනෙන් දෙක විශේෂ බහුතරයක් අවශ්‍යයි. ඊට අමතරව එහි සුවිශේෂී වගන්තිවලට අදාළ ශංශෝධනයක් නම් ඒ සඳහා තුනෙන් දෙකේ බහුතරේට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන්ට ඕනේ එකැනි ජනතාවගේ අනු මැතිත් ගන්්ට ඕන කියලා නේද. ඒකෙන්ම තේරෙනවාන මේක ලේසි පහසු වැඩක් නෙමේ කියලා ඒකයි, මේකට කියන්නේ ඉන් ලක්සිබල් හෙමත් නැත්තම්. අනම් මේ එහෙම නවන්න බැරි ව්‍යවස්ථාවක් කියලා. හැබැයි මොනතරම් ඉන්ෆලෙක්සිිබල් එකැන අනම් මේ වුුණත්න් බලන්නකෝ මේ අනම් මේ ව්‍යවස්ථාව අවුරුදු හතලිස් හතරක්තුළ ශංශෝධන විසි එකකට යටත් වෙලානෙ නේද. දැන් අපි බලමු ඇමරිකානු මූලික නීතිය ඇතුළත් ඇමරිකානු ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඕක එක්දාස් හත්සය අසූ හත අසූ නමය කාලේ තමයි ඔය ඇමරිකානු ආ්ඩු ක්‍රම ව්‍යස්ථාව නිර්මාණය කරෙන්නේෙ. එසේ කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තමයි මුල් වෙලා තියෙන්නේ දැන් අවුරුදු කියයක් ගිල්ලද. ඒ කියන්නේ එක්දාස් හස්සයා අසූ හත්ත කියලා ගමුකු, එතකොට මේ විස්්සයි විසිතුනනේද. අවුරුදු දෙසිය තිස්්සායකට වැඩි. තාම සංශෝධනය වෙලා තියෙන්නේෙ විසිහත් වතාවයි. මේ ඇමෙරිකාන්නනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වූ මුල් කාලේ එකනේ ලදුරු අවදේදි පටන්ගත්ත ගමක් ආණඩුක්‍රම් ව්‍යස්ථාව හඳුන්නල දුන්න ගමන්. අන්න එදා නම් එක වසරක් ඇතුළට සංශෝධන දහයක් විතර කරලා තියෙනවා. ඒ සංශෝධන දහයම කරලා තියෙන්නේ එදා සමාජයෙන් පැනනැගුණු ඒ අවස්ථා පද නම් කරගෙන්. හරිනි එතකොට හිතන්නකෝ අවුරුදු දෙශියතිස්හයක් ගෙල්ලා. ? ලිෙනනි අවුරුද්දේ සංශෝධන දහයක් කළ ඉට පස්සේ තව සංශෝධන දහ අයිකරලතියන්නේ. අවරුදු දෙසිියඇති ස්හටම හ එදර මුළලු සංශෝධනගාන විසි හතයි. ඇමෙරිකාවේ ආන්ඩුග්‍රම්මව්‍යවස්ථාවොන්දේ ඇමරිකාේ . දැන් අපේ බලන්න අවුරුදු හතලි සතරයි සංශෝධන විසිය කයිනේද. හරියට නිගන් සතිියග ජාතික පුවත්පතක් වගේ ේද. අර සතිියගගේ ජාතික පොත්පත්තල ගන්න පොඩි ටැබ්ලොයි් පත්තරනේද ආංඒ වගේ. අනිවාරයම මාසකට හතරක් කෙලිදකි නොහනනිනේද ඒකනි අපට වෙලාතියෙන් ම් දැන් වැදගත්න ප්‍රශ්නය. අපේ රටේ වසර හතලිස් හතරක මේ සංශෝධන විසි එකම ගත්තහමත්. ඇමරිකාවේ වසර දෙසය තිස් හයටම සංශෝධන විසි හතම ගත්තාහමතන් දැන් මේසා විශාල සංශෝධන ගණනක් අපි කරලා තියෙන්නේ මොන අබිලාශයක් ඇතිවද. ජනතාවගේ අභිලාශය ඇතිවද ජනතාවගේ කැමැත්ත ඇතුවද ජනතාවට සුබ සෙත සලසන්නද ජනතාවට සෙත සලසන්නද. මේ විශ්ෂි එකම ශංශෝධන විසි එකම හැත්ත අටේ වවස්ථාවත් එක්කම විමසා බැලිය යුතුමයි. හරිදඇ හෙමනං කරලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්න්න කරලාතින්නේ අත්පොල සන්ඳෙන්නන අපිටත්පුලුවන්න්නේේද. ඇත්තටම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා තරමක් ශංශෝධන ගෙනල් ලා තියෙන්නේ සමාජ වුවමනාව ජනතා වුවමනාව පුරවන්ට නෙවෙයි. ඒ ඒ අවස්ථාවට බලේ සිටින දේශපාලනක්ඥන්ගේ පෞද්ගලික වුවමනාවන් අවශ්‍යතා ඉටු කරගන්නයි. තේරණ සිංහලෙන් කියනවානම් බලේට ආප. පස තම පිළට වාසි වනදේ සඳහාත්න් විරුද්ධ පක්ෂවලට වැඩේ දෙන්නත් තමයි ඔය බොහෝ ශංශෝධන ගෙනනල්ලා තියෙන්නේ එක්කෝ බහුතරේම එකතු වෙලේ කැනෙ දෙගොල්ලම එකතුවෙලා අපිට වැඩේ දෙන්න තමයි මේ වස්ථාවට ශංශෝධන වැඩි හරියක් එකතු කරලා තියෙන්නේ හොඳේ අදට එක උදාහරණයක් විතරත් දෙන්නම් ඉදිරියේදී ශංශෝධන ගැන ලියන්නම් හරිද එකක් සංශෝධනයක් තමයි ඔ එක් දහස සේ හැත්තාටේ ව්‍යවස්ථාවට එකක් හතරවෙනි සංශෝධනය අතර මොකද්ද දන්නවා අදේ සංශෝධනය. ඒ තමයි සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත්වෙලා වසර හයක් ගිය තැන ඒක විසුරුවා හැරලා මහ මැතිවරණයක් තියන්ට ඕනේ. නමුන් එදා මොකද දන්නවා අදේ හතරවෙනි සංශෝධනයෙන් කළේ මහ මැතිවරණය වෙනුවට චන්දය ඕනෙ දෙපාද කියලා ලාම්පු කළගෙඩි සෙල්ලමක් ගහන ජන මත විචාරණයක් කියේලා නේද තව වසර හයකට කල්දාගන්ට පුළුවන් චන්දයකින් තුොරව කල්දා ගණට පුළුවන් ක්‍රමයක් ගෙනවා. ලංකා දේශපාලනීඉතිහාසේ ආණ්ඩු ක්‍රම සංශෝධන අතර නින්දිිත්තම ක්‍රියාවන්. ඔබ දන්නවාද ඇයි එහෙම ජනමත විචාරණයකින් චන්දයක් ඕන දෙපාද කියන සංශෝධනය ගෙනාව කියලා. ඔවු එදා ජර් ජයාර්ග වචනවලින්ම පස්ස දවසක එක කිව්වා. එදා වැැරදිලාවා චන්දයක් තිබ් බනං විජය කුමාර්තුග ඇතුළු ප්‍රතිපාදීින් රැසක් පාර්ලිමේන් තෝටේනවා. එඒනිසා චන්දේවෙනුවට ජනමත විචාණයක්. රෝඩාවක් කරලා චන්ද අයිතිය අකුල ල දැම්ම. එනින්දිත අවසරය ගත්තේ හතරවෙනි ආණ්ඩුක්‍රම වි්‍යවස්ථා ශංශෝධනයෙන් ඒකයි අද ටෙලිවැකිය ඔබට කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාවාදි නව විවස්ථාවක් සඳහා පෙල්ල ගැසිය යුතුයි කියලා.